මුල් කාලය තුල සායනයට ආවට පස්සේ අපි රුධිර පරීක්ෂණ කීපයක් සහ මුත්‍රා පරීක්ෂණයක් සිද්ධ කරනවා. මේ රුධිර පරීක්ෂණවලදී අඩංගු වෙනවා රුධිර ඝනය, එහෙමත් නැත්නම් ඊළඟට හිමොග්ලොබින් ප්‍රමාණය, රුධිරයේ තියෙන සීනි ප්‍රමාණය, තවත් ආසාදනවලට යම්කිසි ප්‍රවණතාවයක් එහෙමත් නැත්නම් අවදානමක් තියෙනවා නම් ඒ පිළිබඳ කරන පරීක්ෂණ, එහෙම නැත්නම් වෙනත් සෞඛ්‍ය ගැටලුවක් තියෙනවා නම් ඒහා අදාළ පරීක්ෂණ. ඒ වගේම මුත්‍රා සාම්පල් එකත් බලන්න කාරණා කීපයක් තියෙනවා. මේවා මුල මාස 3 ඇතුළත කරන්න ඕන. පෝෂණ තත්ත්වය ගැන කතා කරද්දී මුල මාස 3 ඇතුළතදී අමතර විටමින් වර්ග දීමට අවශ්‍ය නැහැ. ඒ වගේම කන බොන දේවල් වුණත් දැන් ගර්භණීතාවයේදී හොඳ සමබල ආහාර වේලක් ගන්න ඕන. මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේ ගොඩක් කන්න ඕන කියලා. සාමාන්‍යයෙන් පෝෂණ ගුණයක් සහිත හොඳ අර ඒ ප්‍රමාණයට වඩා ඒක තියෙන ක්වොලිටි එක නැත්නම් ගුණාත්මක භාවය වැඩි ආහාර වේලක් තමයි ගන්න ඕනේ. ඒ වගේම පිරිසිදු ආහාර වේලක්. මොකද සමහර අවස්ථාවලදී මේ ආහාර මගින් එන්න පුළුවන් ඔයකුත් ආසාදන වර්ග තියෙන්න පුළුවන්. මේවෙන් වැළකී ඉන්න පුළුවන් පිරිසිදුව හොඳ ආහාර වේලක් ගැනීමෙන්. ගොඩක් සරල ආහාර, ඒ කියන්නේ සාමාන්‍ය දිරවන්න පුළුවන් ආහාර ලබා ගැනීම ඉතාමත් වැදගත්. මෙහිදී අපි අවබෝධ කරගන්න ඕනේ සාමාන්‍යයෙන් අපේ ආහාර මාර්ග පද්ධතියේ ක්‍රියාකාරීත්වය ටිකක් අඩු වෙනවා. දැන් වෙනදා වගේ අර ආමාශයට එන සීලුම ආහාර එකපාරට පහලට ගමන් කරවීමට ආහාර මාර්ග පද්ධතිය අපහසුයි. ඒක තමයි අර කෑවට පස්සේ වමනය, ඊළඟට බඩ පිරලා දාලා වගේ ගෑස් වගේ උඩට එන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් සරල ආහාර වේලක් ටිකක් වෙලා අරගෙන ගැනීමෙන් මේ කාලේ එන්න පුළුවන් විදිහේ අපහසුතා අඩු කරගන්න පුළුවන්. ඒ වගේම වතුර බොන එක. සමහරලාට සමහර අම්මලට වතුරත් හරිම අප්‍රියයි. ඉතින් මේකෙදි වතුර නොබී ඉඳීම එකට විසඳුමක් නෙවෙයි. සමහර වෙලාවට වමනයට බය නිසා වතුර නොබී ඉන්නවා. මෙහෙම වුණොත් මව විජලණයටපත් වෙන්න පුළුවන්. එතකොට අර ඔළුව රිදෙන එක, ඊට පස්සේ ඇඟ පර නැති එක, මේ විදිහේ එතනින් එහාට රෝගී ලක්ෂණ කීපයක් එනවා. මේ හොඳම දේ තමයි Tamanට ප්‍රියජනක විදිහට වතුර හරි එහෙම නැත්නම් වෙනත් පානයක් කර හදාගෙන ටික ටික දැන් සාමාන්‍ය කෝප් එකකින් බොනවට වඩා පොඩි බෝතලයක වගේ එහෙමත් නැත්නම් හැන්දකින් වගේ දෙයකින් ටික ටික නිතර නිතර පොඩ පොඩ පානය කිරීමෙන් අර ඇඟට අවශ්‍ය අවම වතුර ප්‍රමාණයවත් රඳව ගන්න පුළුවන්. ඊළඟට දැන් අපි ගොඩාක් දන්නවා අපි ස්කෑන් පරීක්ෂණ කරන මුල මාස ගර්භණීතාවයේදී මෙහිදී ඉතාමත් වැදගත් දෙයක් තමයි මුල මාස 3 ඇතුළත ස්කෑන් පරීක්ෂණයක් කරන්න ඕන. දැන් සාමාන්‍යයෙන් සංකූලතාවයක් නැත් දැන් අපි ස්කෑන් පරීක්ෂණය සති 12ත් 14ත් අතරේ කරොත් ඉතින් අපිට කාරණා කීපයක් එකවර බලා ගන්න පුළුවන්. මූලිකවම ගර්භණී කාලලේ දින ගාන හදා ගන්න පුළුවන්. දැන් අපි ගොඩක් වෙලාවට ගර්භණී කාලේ අර අම්මගේ ආර්ථව චක්‍රය සම ගණනය කරාට මේක හැමතිස්සෙම නිවැරදි වෙන්නේ නැහැ. මොකද මේ සංසේචනයක් සිදුවන දවස, මේ පිළිසින ගැනීමක් සිදුවන දවස පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ අම්මට දින අමතක වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේක නිසා සති 12යි 14යි අතර බබාගේ ස්කෑන් පරීක්ෂණයක් කිරීමෙන් මේ බබාගේ දිග මැනීමෙන් හරියට නිවැරදිව ඒ බබාගේ වයස කියා ගන්නත් පුළුවන්. ඒ වගේම ප්‍රසූත කරන දිනය ගැන අදහසක් ගන්නත් පුළුවන්. ඒ වගේම විශේෂයෙන් අපි බලනවා මේ කාලෙදී මේ කලලයට එහෙම නැත්නම් බබාට සංජානනීය ජානමය සංකූලතා තියෙනවද කියලා. විශේෂයෙන්ම ඩවුන් සින්ඩ්‍රෝම් කියන තත්ත්වය. මෙහිදී බබාලා මන්දබුද්ධික වෙන්න පුළුවන්. ඒ ආශ්‍රිත තවත් සෞඛ්‍ය ගැටලු තියෙන්න පුළුවන්. මේක අපිට අඳුර ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහ දෙයක් තියෙනවද කියලා අනුමාන කරන්න පුළුවන් මේ සති 12යි 14යි අතර කරන ස්කෑන් පරීක්ෂණේ. මේදී බබාගේ බලන්න ඕන ලක්ෂණ කීපයක් තියෙනවා. නාසයේ අස්තිය, ඊළඟට බෙල්ල පිටිපස්සේ තියෙනවා නියුකල්, බබාගේ නියුකල් තික්නස් කියලා ඒ දුරස් ප්‍රමාණයක්. මේක අපි අඳුරගෙන ඒක මයින්ඩ් ඕනි. ඒ වගේම හෘදය ආශ්‍රිත රුධිර නාලවල රුධිර යන පිළිවෙල, ඒ ත්‍රිතුණ්ඩ කපාටේ තියෙන රුධිර යන පිළිවෙල, මේ විදිහේ ලක්ෂණ කීපයක්
සැලකිල්ලට ගැනීමෙන් මේ බබා නිරෝගී බබෙක්ද එහෙමත් නැත්නම් ජානමය ආබාධවලට ලක් වෙන්න පුළුවන් බබෙක්ද කියලා අපිට අඳුරගන්න පුළුවන්. මේක තව තහවුරු කරගන්න තවත් පරීක්ෂණයක් තියෙනවා. මේ ඩබල් ටෙස්ට් එහෙම නැත්නම් ට්‍රිපල් ටෙස්ට් කියලා, එහෙමත් නැත්නම් මේ දෙක එකතු කරලා කම්බයින් ටෙස්ට් කියලා තියෙනවා. මේවත් දැන් අපිට කරලා අවදානම් තත්ත්වයේ ඉන්න මවකගේ මේ විදිහ බබෙක් ඉන්නවද කියලා හොයාගන්න පුළුවන්. ඒ වගේම දැන් ඕනම කාන්තාවක් ගර්භණී තත්ත්වයට පත් වුණාට පස්සේ ඒ කාන්තාවගේ ඥාතීන් එහෙම නැත්නම් යහළු යෙහෙළියන් අසල්වැසියන් බොහෝ දෙනෙක් මේ කාන්තාවට නොයෙකුත් දේවල් කියනවා, උපදෙස් ලබා දෙනවා. ඉතින් මේවා ගොඩක් දෙන්නේ ඒ කාන්තාව පිළිබඳ තියෙන ස්නේහය ආදරය නිසා. හැබැයි සමහර අවස්ථාවලදී වැරදි උපදෙසුත් ලැබෙනවා, අනවශ්‍ය උපදෙසුත් ලැබෙනවා. දැන් ගොඩක් වෙලාවට අපි සාමාන්‍යයෙන් තේරුම් ගන්න ඕන දෙයක් තමයි අවදානම් තත්ත්වයන් නැත්නම් මේ ගර්භණීතාවය කියන්නේ ස්වභාවික සංසිද්ධියක්. ඉතින් මේකට ගොඩක් බයෙන් එහෙමත් නැත්නම් හෙල්ලෙන්නේ නැතුව ඒ විදිහේ අනවශ්‍ය විදියට පරිස්සමක් අවශ්‍ය නැහැ. ඒකෙන් වෙන්නේ ඇත්තටම ගර්භණීතාවයේ මමක් බොහොම සන්තෝෂෙන් දැන් දරුවා වැඩෙනකොට ඒ පිළිබඳ හිතලා ඒකද හැම දවසින් දවසට එන වෙනස්කම් ඒක ලොකු ප්‍රියජනක විදියට ඒක ආස්වාදයක් ලබන්න පුළුවන්. හැබැයි යම් කිසි දෙයකට බියෙන් මගේ දරුවට හානියක් වෙයිද කියලා අනිසි බියෙන් ඉන්නවනම් එහෙම නැත්නම් ඒ විදිහ උපදෙස් ලැබිලා තියෙනවනම් මේ හොඳ මානසික තත්ත්වය ලබා ගන්න බෑ. ඉතින් ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් ඔය බැලට යන්න පුළුවන් ගර්භණී තත්ත්වයේදී ඊළඟට පඩිපෙල් නැග්ගට ප්‍රශ්නයක් නැහැ. කෑම බීමේදී හිම ඔය තමන්ට ආසාත්මික තත්ත්වයන් නැත්තම් ඔය සැරකෑම කියලා දේවල් වල එහෙම බබට හානිදායක දේවල් නැහැ. ඒත් පිරිසුදුව එහෙම හොඳ ඕන කෑමක් තමන්ට කැමති කෑමක් කන්න පුළුවන්. ඒ වගේම ඖෂධ ලබා ගැනීම අපි පාලනයක් තියෙන්න ඕනේ. හැබැයි සමහර ලාට වෛද්‍යවරයා විසින් දෙන ඖෂධ පවා ගෙදර ආවට පස්සේ යම් කිසි අයගේ උපදෙස් නිසා නවත්වන අවස්ථාවක් දැකලා තියෙනවා. සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් ලබා දෙන ඖෂධ යම් කිසි අවස්ථාවකදී දැන් උණහිම් බෙරසාවක් කරේ එහෙමත් නැත්නම් හිසේ කැක්කක් දෙයකට පවුලේ වෛද්‍යවරයාගෙන් ඖෂධ ලබා ගන්නතර කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම පඩිපෙල් නැග්ගට, වාහනයක ගියාට, ත්‍රිවිල් එකක ගියාට, ටිකක් දුර ගමනක් ගියාට, අවස්ථාවයකට අපි හිතමු ටිකක් ඈතක යන්න වුණොත් ඒවා ඔබේ වෛද්‍යවරයා කියනවනම් මේක ප්‍රශ්නයක් නැහැ කියලා, එහෙම ගියාට ගර්භණීතාවයට එහෙම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම පළවෙනි මාස තුන ඇතුළත වෙන්න පුළුවන් සංකූලතා කීපයක් තියෙනවා. ඒකෙන් ප්‍රධාන වශයෙන් වෙන්න පුළුවන් ගබ්සාවක් වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම නාලවල ඇතිවන එක්ටොපික් ප්‍රෙග්නන්සි වගේ දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මෙහිදී ගොඩක් වෙලාවට සාමාන්‍ය උදරයේ කැක්කුමක් නම් ඇවිල්ලා යන එකක් නම් බයවෙන්න දෙයක් නැහැ. ඒත් යම් මවකට යෝනි මාර්ගයෙන් රුධිර වහනයක් වෙනවා නම් හරි ඉවස ගන්න බැරි, එමත් නැත්නම් දිගට පවතින උදරයේ වේදනාවක් වගේ දෙයක් තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හම්බ වෙන්න ඕනි. මේක සමහර විට අපි සඳහන් කරපු ගබ්සාවක එහෙමත් නැත්නම් නාලවල එහෙම නැත එක්ටොපික් ප්‍රෙග්නන්සි කියන තත්ත්වයේ මූලික ලක්ෂණයක් වෙන්න පුළුවන්.